ආමන්ත්‍රණය කිරීම පිළිබඳව ආදරණීය මෑණිවරුනි පියවරුනි සහෝදර සහෝදරියනි පසුගිය දිනක ඔබට මට හරි අපූරු ප්‍රවෘත්තියක් කනවැකෙනවා ඒ තමයි නොගෙවු ලයිට් බිලක් හදිසියෙම ගෙවීම පිළිබඳව මම හිතන්නේ ඔබ කවුරුත් මේ පිළිබඳව හොඳින් දන්නවා ඇති ඉතින් ඒ නොගෙවු ලයිට් බිල පසුගිය දිනක ගෙවා දමමින් එම කාර්යව්‍ය ඒ තැන දක්වා ගෙන යන්නට අවශ්‍ය කරන වටපිටාව නිර්මාණය කළ ඒ සන්නාමය කවරක්වත් නොමේ ජාතික ජන බලවේගයේ සතු ගාල්ල දිස්ත්‍රික්කයට අයෝමය නායකත්වයේ සපයන ආදරණීය සන්නාමයක් ඒ ඔබ අප කවුරුත් හොඳින් හඳුනන ගාල්ල දිස්ත්‍රික්කයට ජාතික ජන බලවේගයේ නායකත්වයේ සපයන අපේ ආදරණීය නලින් හේවගේ සහෝදරයා එනිසාමා ඉතාමත්ම ගෞරවයෙන් යුතුව මේ බෙන්තරල් පිටිය ආසන සමුළු ආමන්ත්‍රණය කිරීම සඳහා දැඩි සහෝදරත්වයෙන් යුතුව ආරාධනා කරන්නට කැමති ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ආදරණීය නලින් හේවගේ සහෝදරයාට ජාතික ජන බලවේගයේ බෙන්තර එල්පිටිය ආසන සමුළුව මුළු දින මේ වෙලාවේ වැඩමවා කළ වදාළ අති ගෞරවනීය වන්දනීය පූජනීය නායක හම්දුරන් වහන්සේලා ප්‍රමුඛ ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි කුරුකල්තුමනි ඒ වගේම ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රීනි හරිණිය අමරසූරිය සහෝදරිය අපේ විධායක සභික හර්ෂණ නානායක්කාර සහෝදරයා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික රත්න ගමකේ සහෝදරයා ඒ වගේම මේ ආසනයට යෝධ නායකත්වයක් දෙන අපේ හිටපු පළාත් සභා මන්ත්‍රී නිශාන්ත පෙරේරා සහෝදරයා හිටපු පළාත් සභා මන්ත්‍රී ටිකේ ජයසුන්දර සහෝදරයා තුළු අභිනවයෙන් තෝරාපත් කරගත් සියලු දෙනාගෙම අවසරයි ආදරණීය මෑණිවරුනි පියවරුනි සහෝදර සහෝදරියනි හිතවත් ජනමාධ්‍යවේදී මහතුරුනි අපි ගාල් ආසනේ ආදරණීය මෑණිවරුනි පියවරුනි සහෝදර සහෝදරියනි මේ බොහොමවල විට මේ ඓතිහාසික බෙන්තර ඇල්පිටි ආසන සමුළුව වෙනුවෙන් අපේ ගෞරවනීය ආරාධනීය පිළිගනිමින් පැමිණෙන ජාතික ජන බලවේගයේ ආදරණීය නායක අනුර දිසානායක සහෝදරයාට වේදිකාවට පැමිණ අසුන් ගන්නා හැටියට දැඩි සහෝදරත්වයෙන් යුතුව ආරාධනා කර සිටිනවා ජාතික ජන බලවේගය ගාල් ආසනේ කොට්ටාස සභා සියල්ල ගොඩනගලා ඉවර වෙලා ආසනෙන් ආසනේ සමුළු තියලා ඉවර වෙලා මේ අද පවත්වන්නේ ගාල් දිස්ත්‍රික්කයේ අවසාන සමුළුව ජාතික ජන බලවේගයේ ගාල් දිස්ත්‍රික්කයට නායකත්වය දෙන්න දෙවන්ත පිරිස දැන් මේකත් බෙන්තර ඇල්පිටියට විවිධ හැකියාව තියෙන දක්ෂතා තියෙන නිපුණතා තියෙන අධ්‍යක්ීම් තියෙන පළපුරුද්ද තියෙන දුසිම් දෙකමාරක තුනක දවෙන්ත බලණියක් මේ වගේ හැම ආසනයකම දැන් ආසන සමුළු තියලා මහා දවෙන්ත ජන ශක්තියක් නිර්මාණය කරගනින් ඉන්න මොහොත අපි ත්‍රිවිධ හමුදා සාමූහිකේ දිසා සමුළුවන්ට සහෝදර ඇහිලා කිව්වා අපි නීතිඥ ඔක්කොම එකතු කරලා ගාලු දිසා සමුළුව අනුර සහෝදරගේ නායකත්වයෙන් කිව්වා ලබන මාසයේ අපි දීවර සමුළුව ගාලු දිස්ත්‍රික්කේ පවත්වන්නට කටයුතු කරලා තියෙනවා ඒ නිසා හැම ගමකම ශාඛාවක් තියෙනවා දිස්ත්‍රික්කේ නායකත්වයෙන් දෙන දෙවන්ත මණ්ඩලයක් ඉන්නවා දීවර එකතු කරලා තියෙනවා ගොවි එකතු කරලා තියෙනවා කුඩා දේ වතු හිමියන් එකතු කරලා තියෙනවා නීතිඥයෙකුතු කරලා තියෙනවා ව්‍යාපාරික ප්‍රජාව එකතු කරලා තියෙනවා
කාන්තාවක තු කරලා තියෙනවා දිස්ත්‍රික්කයේ වෙන කිසිදු දේශපාලන පක්ෂයකට හැරෙන්න බැරි සංවිධාන ශක්තියක් ගොඩනගාගත්ත ව්‍යාපාරයක් ජාතික ජන බලවේගය ඇයි එහෙම වුණේ වෙයි අපි හැමදෙනාම දන්නව රට තියෙන මරණ මංජකයක ඉතාලම දුක්ඛිත තත්වයක මම දෙවිදිය කතා කරන්න ඕනේ නැහැ අපි අනුර සෞද්‍රී ඉන්නවා කතා කරන්න කතා කරා ඉතාලම දුක්ඛිත තත්වයක තියෙන මේ රට විනාශුනේ ඔයාලගේ වැරද්දක් හින්ද නෙමෙයි මේ පිහිටීමේ වැරද්දක් හින්ද නෙවෙයි මනරම් තැනක පිහිටපු සුපින්වත් භූමියක් මේක සියලු දෙයින් සපිරි මහ පොළවක් මේක ඊට දෙවෙනි නෑ ජීවත් වෙන ජනතාව කම්මැලි නෑ කුසීන නෑ නිෂ්පාදනය කරන නිෂ්පාදන දායකත්වය දෙන දවන්ත ඥාන සම්භාරයක් හිමි මානව ප්‍රජාවක් ඉන්නවා පොළවේ වැරද්දක් නෙමෙයි පිහිටීමේ වැරද්දක් නෙමෙයි ජනතාවගේ වැරද්දක් නෙමෙයි අවුරුදු 75ක් මේ විනාශයෙන් විනාශයට ගියේ මේ තක්කඩි දේශපාලන පක්ෂ දෙකක් හිඳ කියන එක දැන් රට දන්නවා ඒකෙ හිඳ දැන් එයාලා ප්‍රතික්ෂේප කරනවා දැන් කතා කරලා වැඩක් නෑ පහුගිය 17 වෙනිදා අනුරාධපුරයේ දිස්ත්‍රික් නායකයා හොලක් විවෘත කරන්න මහා ටෙන් ගහලා හඩ් ගහලා පුටු දාලා සවුන්ස් බැඳලා පටන් ගත්තා ජනතාව ප්‍රතික්ෂේප කළ එක්කෙනෙක්වත් ආවේ නෑ එදා මහව සම්ර සහෝදර අනුරාධපුරයේ ගොවි සමුළුව තියෙනවා 2000ක පුටුවල වාඩි වෙලා තව 1000ක් 2000ක් හිටගෙන එහෙම තමයි දැන් වෙලා තියෙන්නේ ඒක නිසා දැන් මේක අපිට දීර්ඝව කතා කරන්න ඕන නෑ අපි ඔක්කොම එකතු වෙන්න ඕන වෙලාව කල්පනා කරලා බලන්න 2023 මැයි මාසේ 30 වෙනිදා අපේ හාමුදුරනේ විගණකාධිපතිවරයා වාර්තාවක් දැම්මා මම මේක කියලා අවසන් කරනවා 2023 මැයි මාසේ 30 විගණකාධිපතිගේ වාර්තාව ඕන ෆෝන් එකකින් දැන් ගිහින් ගන්න පුළුවන් ඒ වාර්තාවේ කියනවා 2006 ඉඳලා 2022 දක්වා ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් පමණක් ප්‍රාග්ධන වියදම් භෞතික වත්කම් මිදි කරන්න මිලදී ගන්න පමණක් කෝටි 921000ක් වියදම් කළා භෞතික වත්කම් මිදි කරන්න මිලදී ගන්න පමණක් කෝටි 921000ක් වියදම් කරලා විගණකාධිපති කියනවා හැබැයි තියෙන්නේ භෞතික වත්කම් සහ මිලදී ගැනීම කෝටි 293000යි කෝටි 712000කට වෙච්ච දෙයක් නැහැ කෝටි 712000 කජු වැට නෙමෙයි කොස් වැට නෙමෙයි මේ මහ පොළොවේ මිනිස්සු දහඩිය හදලා නිර්මාණය කරපු මහා ධනස්කන්ධය කෝටි 912000 මේ කියන්නේ කවුරුවත් නෙමෙයි රටේ ගණන් මිමි දන්න විගණකාධිපතිවරයා ඔඩිට ජෙනරාල්වරයා කෝටි 927000ක් ප්‍රාග්ධන වියදම් යොදවනකොට ඇත්ත භෞතිකවත්කම් තියන්නේ කෝටි 293000යි කෝටි 712000ක් නෑ ටිකක් නෙමෙයි ඉතින් ඊයේ පෙරේද එකක් අහුණා නේද අර විදුලි බිලක් කියවලා ඔක රූපවාහිනිය කිව්වට පස්සේ අර සනත් නිශාන්තයා පොළවේ පස් කන්න හැදුවා නෑ එහෙම විදුලි බිල් එන්නේ කොහමද මගුල් වලට එහෙම බිල් එන්නේ කියලා එහෙමයි කිව්වේ හැබැයි යන්න දැන් ගිය සතිය ගිහිල්ලා 126ක් බැඳලා එක හරි අපූර්ව හතර බීරි කතාවක් වෙඩින් එක ගන්නෙ නාමල් රාජපක්ෂ ලයිට් ඉල්ලන්නේ කුඩාවැල්ලේ තාරක ඩීවි විදුලි බිල යවන්නේ විස්රාමික ජනාධිපති ආරක්ෂක ඒකකයට ගෙවන්නේ පුත්තලමේ තන ඔන්න හොරගම් කරන ක්‍රමීකරණවන බඩු බඳින්නේ සිරිපාල විදුලිය ඉල්ලන්නේ ගුණපාල බිල යවන්නේ සුමනපාලට ගෙවන්නේ පුත්තලමේ මෝඩපාල ඔන්න හොරගම් කරනවා නම් ක්‍රමී දැන් නාමල් ඊපෙරද කියලා දෙන මම දැක්ක චැප්ටර් එක ඉවරයි දැන් එයාලට වෙනත් එකක් හොයා ගන්න කියලා නෑ මේකම තමයි හොයන්නේ නාමල් පොඩි ගාණක් නෙමෙයි හොරගම් කරලා තියන්නේ විගණකාධිපති කියන කෝටි 912000 එනිසා චැප්ටර් එක ඉවර කළා නෑ 126ක් ජනතා සන්තක කරලා චැප්ටර් එක පටන් ගත්තා විතරයි නාමල් දැන් ගෙවන්න පුරුදු වෙන්න ඒක නිසා ආන් එහෙම මේ ටික ගන්න ඕනේ. ඒ නිසා මේ නැති උනේ වාල්ගේ වැරද්දක් නෙමෙයි. රටේ වැරද්දක් නෙමෙයි. ඉතින් ඒක නිසා අද මේ වැසි අනෝරාවේ මේ විශාල පිරිසක් මේ ස්ථාන රැස්සලා ඉන්නේ. මේ ආසනයේ දෙවන නායකත්වයක් අපි තෝරාපත් කරගත්තා. ඒක නිසා අපි මේ ජනතාවට සපත වෙන්න සූදානම්. තියෙන ඕනෑම මැතිවරණයකින් ගාලු දිස්ත්‍රික්කය අපි හැමදෙනාම එකතු වෙලා
සියලු අපි දෙමළ අපි මුස්ලිම් අපි ජාති බේදයෙන් තොරව ආගම් බේදයෙන් තොරව උස්මිටි බේදයෙන් තොරව රට පවත්වන්නේ මොන මැතිවරණයද ඕනම මැතිවරණයකින් ගාල්ල දිස්ත්‍රික්කයේ ඉහළම දායකත්වය දෙන්න අපි සමත කරමින් ඔබ හැමට ජය වේවායි ප්‍රාර්ථනා කරමින් සමු ගන්නවා බෙවෙනි ස්තුතියි गौरवनीय स्तुति है।